අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බෑ. අපි ඉදිරියට යන නිසා ඔබේ සංවිධානත් ඒ වගේම තවත් වෘත්තිවේදී අනික් වෘත්ති සමිති සංවිධාන ගණනාවක් දැන් ඇවිත් එක එක අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අනුව ජනවාරි මාසේ ඉඳන් අපි දැන් ඉදිරියට යන මේ මානසික මණ්ඩල ඒ සියලු දෙනාම ඒ වැඩසටහන් ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ වැදගත් අපි අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න ඕනේ. මම මෙතන හැමදාම ඉන්නේ නැහැ. දැන් මට තියෙන්නේ අපේ අලුත් නායකත්වය ඉදිරියට ගේන්න. විශේෂයෙන්ම සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක අය එක් වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙනවා. ඒකට අපිට පුළුවන් තවත් ඉදිරියට යන්නේ. දැන්ට මූලික වැඩ කටයුතු කරන්නට අපි ලැහැස්ති වෙමු. විශේෂයෙන්ම අපි ඒ සඳහා ජනවාරි මාසේ ආරම්භ කරමු. ඉතින් අපිට දැන් තියෙන්නේ එකමුතුව යන්න. ඔබ සියලු දෙනාම පැමිණීමත් අනික් සංවිධාන පැමිණීම සුබ ලකුණක්. මොකද බිම් මට්ටමේ අලුතෙන් සංවිධාන අරගෙන යනවා. සමහරවිට කිව්වා අපිට බිම් මට්ටමේ තරුණ නායකයෝ නැහැ කියලා. ඉතින් මේ ඔක්කොම කතා කරන්න ගියනම් තවත් වෙලා යනවා. ඊපස්සේ ඒ අය කතා කරන්න යනවා. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම බාර ගන්න ඕනේ. අර ගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපේ ප්‍රධාන තරුණ අය අපේ අලුත් නායකයින්ුත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂේ ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි මේ වැඩ කටයුතු 1972 දී කරා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මීට වඩා දීර්ඝ වශයෙන් කතා බට ආපෝ බයින්න කොට මේ දැන් වැඩ පටන් ගමු වෙන මොකුත් නෑ දැන් කතා කරලා ඉන්න බෑ වාද විවාද කරකටයි ඉතින් පටන් ගන්නවා කියන දේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.